කැබිනට් තීරණයක් මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඩෙට් හේවත් රාජකාරී බාධා ප්‍රවාහන හා පැමිණීමේ දීමනව රුපියල් 35000 සිට රුපියල් 70000 දක්වා වැඩි කිරීමට තීරණය කිරීමත් සමග සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ අනිකුත් අංශ 72ක සේවකින්ද ඊට සාපේක්ෂ දීමනාවක් තමන්ට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වුණා. හෙට දිනේද ඔවුන් උද්ඝෝෂණයකට සූදානම්ෙන් සිටින අතරතුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා රොහල් අධ්‍යක්ෂ වරුන්ට ලිපියක් යොමු කරමින් දැනුම් දුන්නේ වෛද්‍යවරුන්ගේ ඩෙට් දීමනාව වහා අතිටුවීමට පියවර ගන්නා ලෙසයි. භාණ්ඩාගාරයෙන් මුදල් අනුමත නොවීම ඊට හේතු වී ඇති බවයි දක්වා තිබුණේ. එම තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශයට පත් කළා. තේරුම් ගන්න ඕන දේ තමයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ තත්ත්වය එනකොට දැනටමත් ත්‍රිවිධ හමුදා රෝහල් ආශ්‍රිතව සේවය කරන සියලුම වෛද්‍යවරුන්ට මේක ගෙවලා ඉවරයි. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන වෛද්‍යවරු කාගේ හරි අතපල්ලෙන් වැටලාද? එතකොට මේ මොහොතේදී අපිට තියෙන ප්‍රශ්නේ තමයි සියලුම පියවරයන් නිසි පරිදි සම්පූර්ණ කරලා චක්‍රලේඛයක් නිකුත් කළාට පස්සේ මුදල් අමාත්‍යාංශයේ ඉන්න සමහර නිලධාරීන්ට මොකද්ද තියෙන බලතල? මේ වගේ තීරණයක් දැනුම් දෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට. අපි අභියෝග කරන මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට පුළුවන් නම් මේ තීරණය ක්‍රියාත්මක කරලා පෙන්වන්න. රජ වෛද්‍යාරින්ග සංගමයේ විදිහට අපි ලෑස්ති එකත් එක්ක හැප්පෙන්න අද දවසේ රැස් වෙච්ච රජ වෛද්‍යාරින්ග සංගමයේ විධායක සභාවේ ඒකමතික තීන්දුවක් ගත්තා. දිවයිනේ සියලුම රෝහල් ආවරණය වන පරිදි වැඩ වර්ජන ක්‍රියාමාර්ගය හෙට උදේ 8 සිට ආරම්භ කරන්න දැනට තීරණය කරලා තියෙන අඛණ්ඩ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන්න. මොකද අවසන් වෙන දවසක් අපි වේලාවක් අපි මේ වෙනකොට තීරණය කරලා නැහැ. දැන් පන්දුව තියෙන්නේ බලධාරීන්ගේ පැත්තේ නැවත වටයක්. කෙසේ වෙතත් අද සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේ සඳහන් කළේ වෛද්‍යවරුන්ට ලබා දීමට තීරණය කර තිබූ රුපියල් 35000ක වැඩි කළ දීමනාව නැවතත් ජනවාරියේ සිටම ලබා දීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව හෙට පෙරවරුවේ සිට ආරම්භ කිරීමට ප්‍රකාශයට පත් කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය වහම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා. මේ අතර සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කළේ වෛද්‍යවරුන්ගේ දීමනාව සම්බන්ධයෙන් කුමන තීරණයක් රජය ගත්තද එය තම වෘත්තීය ක්‍රියාමාර්ගයට බලපෑමක් නොවන බව. අපිට ආර්ථික යුක්තිය ඉටු කර ගැනීම සඳහා අපි වෙනම සටන් ක්‍රියාමාර්ග වල නියලුණා. ඒ නිසා මේක GMO එකට දීපු එකත් එක්ක සම්බන්ධ අරගලයක් නෙවෙයි. විශේෂයෙන්ම කණුගේ පහණින් එළිය ලබන්න හිටිය ඔබතුමාලා. ඔබතුමාලගේ බලාපොරොත්තු සොන්නා කියලා බොහෝ අය ප්‍රෝදනා කරනවා. يعني කණුගේ පහණින් එළිය බැලීමක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. ඊටාම පැහැදිලිව මේ පහණ දල්ලපු කෙනාට ආචාර කරමින් අපි ඒකෙන් දැනුවත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ පහණින් එළිය බලන්නේ නැහැ. අපේ පහණ අපි පත්තු කරලා තියෙනවා දැන්. අපි මේ පහණින් එළිය ලබා ගත්තා. මේ පහණින් දැනුවත් වුණා. මේ පහණේ ආලෝකයෙන් අපි පහණක් පත්තු කරලා තියෙනවා. අපි ඔවුන්ට කියන්නේ අපි ඔබේ පහණ නිවන්නේත් නැහැ. අපේ පහණ නිවන්න යන්නත් එපා.